රුපියල් කෝටි 5ක ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පසු මත්කුඩු භාවිතයට හුරු වූ පුද්ගලයෙකු වසරක කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතුරේක දිසාවිනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කර තිබෙනවා. මීට වසර 3කට ඉහතදී රුපියල් ලක්ෂ 500ක සුපිරි ලොතරැයි ජයග්‍රහණය හිමි වී තිබුණ ඔහු අනුරාධපුරයේ ගල් කඩනවල ලිපිණයේ පදිංචි හේරත් හාමිනේගේ රසික බණ්ඩාර සුගතදාස නම් 47 දී දරුපියෙකි. මල් වෙළෙන්දෙකු ලෙස ජීවිකාව කරමින් සිටි ඔහු ලොතරැයි ජයග්‍රහණය ලැබුණු කාලයේ අතර අතේ සිටි මිතුරන් ඔහු වට කරගෙන මුදල් නාස්ති කිරීමට පෙළඹ වූ බව ඔහුගේ පිරිය අධිකරණයේදී පවසා තිබෙනවා. හෙරොයින් වෙළඳාම මගින් ලොතරැයියට ලැබුණු මුදල තිගුණ ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීප වූ ඌට මිතුරෙකු යෝජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කර තිබෙනවා. ටික කාලයක් යහමින් මුදල් ලැබුණත් අවස්ථා රැසකදී නීතියේ රැහැනට අසු වී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාල වී ඇති අතර ඔහුගේ මත්කුඩු වෙළඳාම ඉන්නැවතී තිබෙනවා. එහෙත් ඒ වන විට ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී තිබුණා. ඔහුගේ දරු පවුලටද ජීවත් වන්නටද දැන් මාර්ගයක් නැති බවත් අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබෙනවා. ගත වූ වසර 5ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිත ජාවාරම් හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි 6කට ඔහු අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර ඊයේ පෙනී සිට ඇත්තේ 7 වන වතාවටයි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.